හාල් කිලෝ දහය දැ රනිල් වික්‍රමසිංහ බල රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කිව්ව ෆොක්ස් වැගන් කර්මාන්සාල ගේනවා වයිෆයි ගේනවා තරුණයන්ට බ්‍රේස්ලට් දානවා අන්තිමේට හාල් කිලෝ දහයක් දෙනවා ආවෙ නිකන් මාහර කතා කියාගෙන මේගොල්ලෝ එහෙමයි හරිද ඒගොල්ලෝ ඉස්සර හිතුවා ඒගොල්ලෝ හැමදාම හිතන් හිටිය ඕක චන්ද කාලේ ඇතිතරමට අවිල ජනතාවට වඳිනවා හරිද මන්දකර සජිත් ප්‍රේමදාස නංගි අම්මේ කරන දේවල් හරිද අර වයසක අම්ම කෙනෙක් ගාවට ගිහිල්ලා 70 කටු ගහනවා දැක්කද මේ මේම කර අල්ලල්ල ගහනවා හරි සාලුවක් පොරවනවා මූණ ඉඹින්නවා අත ගානවා කොච්චර කාලකටද මාසෙකමාරයි චන්දි ඒක චන්ද මාසෙකමාරේ ඒගොල්ලෝ ජනතාවට වඳිනවා ඉතුරු අවුරුදු පහ ජනතාව ඒගොල්ලන්ට වඳිනවා අනේ මෛත්‍රීපාල සර් රැමතිතුමා වැන්දේ නැද්ද වැන්දනේ ඒගොල්ලෝ ඒකයි සූත්‍රේ ඒගොල්ලෝ හැමදාම හිටුව චන්ද කාලේ ඇවිල්ලා බොණ්ඩ දීලා කණ්ඩ දීලා නේද රවට්ටලා චන්ද ගන්න මේ සැරේ මොකද වෙලා තියෙන්නේ ඒවා සුම්මා ඒවා ඉවරයි දැන් පුළුවන්ද දැන් දන්නකොට දන්නවා මේ බෙදන්නේ අපෙන් හොරා කාපුවා දන්නේ නැද්ද දන්නවනේ ඉස්සරේම නෙවෙයි ඒගොල්ලෝ ලොකු රථ වාහන පෙළපාළු වලින් ඇවිල්ලා බහිනවා කළු කණ්ණාඩි දාගෙන සුදුනේ දර පොඩි පොඩි පැල්ලමක් නැතුව සුදු ඇඳුම ඇඳගෙන නේද නවරත්න මුදු ටිකක් ඇඟිලි වල දාගෙන නේද බේස්ලට් කඹ වගේ බැඳගෙන බහිනකොට අම්මලා තාත්තලා හිතන මොකද්ද අම්මෝ පාලනයට උපන්න මහත්තයෙක් කියලා දැන් බහිනකොට මොකද්ද හිතෙන්නේ කම්බ හොරෙක් කියලා හිතෙන්නේ නැද්ද අන්න එතෙන්ට දේශපාලනේ මාරු වෙලා තියෙන්නේ ඒ නිසා මම හිතන්නේ අපි දැන් තීන්දුවක් ගමු දැන් අවුවයි නේද අපිට තව මෙදිරි ගිරිය නෑ නෑ මට තියෙනවනේ තව නේද මම ඔන්න මෙදිරි ගිරිය ශ්‍රීමති ඊළඟ මාතලේ රැස්වීමක් තියෙනවා උරුණෑගල තියෙනවා කෑගල්ල තියෙනවා ඉතින් යන්න බෑ නේද ඔව් 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 හරි ඒ නිසා අපි මොකද කරා ආ ඊළඟ අපි මොකද කරන්න ඕනේ නම් ඊළඟ ප්‍රධාන වශයෙන් අපේ ගම්වල ගම්වල දුප්පත්භාවය නැති කරන්න තියෙන ප්‍රධාන පාරක් තමයි මොකද්ද දරුවන්ට අධ්‍යාපනය අපේ අම්මා තාත්තා මම කියන්නේ අපි සතුව තියෙනවා අලි එළවීමේ නේද අලි අලි තර්ජණයෙන් බේරා ගැනීම විද්‍යාත්මක වැඩපිළිවෙලක් සජිත් ප්‍රේමදාස ගාව තියෙනවා අලි මන්තරය හරිද හරිද අපි ගාව තියෙන මේ කුඩා පාසල් නේද අපේ පාසල් වල තියෙන ගුරු පුරප්පාඩු ටික පුරවන්න ඕන මම දන්නවා විද්‍යා ගණිත ඉංග්‍රීසි ගුරුවරු හිගයි අපි තා ඉක්මනින්ම ඒ අය පුහුණු කරලා හැම ඉස්කෝලේකම ඉංග්‍රීසි ගුරුවරයා ගණිත ගුරුවරයා විද්‍යා ගුරුවරයාගේ හිගයක් නැතුව අපි පාසල් පද්ධතියට ලබා දෙනවා හරිද විෂය නිර්දේශ වෙනස් කරනවා දරුවෙකුට පාසල සඳහා යන්න පුළුවන් උපරිම දුර කිලෝමීටර් 3යි ඒ ඇතුළත හොඳ පාසලක් තියෙනවා හොඳයිනේ මේ කිලෝමීටර් 40 50 බස්වල ලෝකේ ළමයි යන්නේ නැහැ දැන් ඔය ජපානයේ වගේ රටක හරිද ළමයි බස්වල වාහනවල ඉන්නේ නැහැ එන්න තියෙන එක්ක පාපැදී පුඩ් සයිකලේ එහෙම නැත්නම් පයින් ළඟම ඉස්කෝලේ තියෙනවා පදිංචිය මාරු කරෝ පදිංචි වෙන්න තැනට ඉස්කෝලේට දානවා ඒකත් අර වගේමයි එතන මාරුනො එතන තියෙන ඉස්කෝලේට දානවා අර වගේමයි අපි මොකද වෙලා තියෙන්නේ අපි පදිංචි මාරු කරන ඉස්කෝල හොයාගෙන එහේ පදිංචි මාරු කරන තැන ඉස්කෝලේට දානවා තේරුණා මං කියන්නේ ඒ නිසා අපි මේක හොඳට හදන්න ඕන මොකද අපේ ගම්වල ඉන්න දුවා දරුවන්ට එළියට එන්න තියෙන පාර අධ්‍යාපනය හොඳට උගන්නමු හොඳට ඉගෙන ගමු ආණ්ඩුවේ අපි උපරිම සහාය දෙන්නම් අපේ දරුවන්ට උගන්වන්න ඒගොල්ලෝ කවදාවත් ඕනෑ වෙන්නේ අපේ දරුවන්ට උගන්වන්න ඒගොල්ලන්ට ඕන මොකද්ද ඒගොල්ලන්ට ඕන අපේ දරුවන්ට උගන්වන්න නෙවෙයි ඒගොල්ලන්ගේ දරුවන්ට උගන්වලා අපේ දරුවන්ට ඒගොල්ලන්ගේ පස්සේ කැන්න සියන්න පෝස්ටර් ගහන්න නේ රතිඤ පත්තු කරන්න ඕක තමයි ඒගොල්ලන්ගේ සූත්‍රේ එනිසා අපි අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් ඇති කරන එක හොඳ වෙනසක් එතකොට සජිත් ප්‍රේමදාස කියනවා එයා ලෝකේ පාසල් තියන 10126 ඒ 10126 කෝටිපතිව 10126 වල බට් කරනවලු හරිද පව්වනේ නේද ඊට පස්සේ තව කිව්ව මොකක්ද දන්නවද මේ දුප්පත් නගර සභා තියෙනෝනේ මේ දුප්පත් නගර සභා ප්‍රාදේශ සභා තියෙනද මේ අරණගම්විල දිඹුලාගල ප්‍රාදේශ සභාව දිඹුලාගල ප්‍රාදේශ සභාව එයා ඒකට ඇමරිකාවේ
නගර සභාවක් එක ජොයින් කරනවලු. හරිද? ඕම ඔහොම ගිහිලා සජිත් ප්‍රේමදාස අන්තිමේට කියයි නෑ රටම රටක් එක ජොයින් කරමු කියලා. නේද? බද්ධ කරමු. මේ මොනවද මේ? හරිද? ඒ නිසා මම එයා ගැන කියන්නේ නැත්තේ මොකද දන්නවද? එයා කතා කරපුවම අපිටත් එක්ක ඇති. මොකද අපි කතා කරන්නේ? ආව ධර්ණ ගංගුල එන්නේ නැති වී. එන්නේ නේද? ආ. ඔය එයා එන්නේ නැති තැන් බලබල තමයි අපි එන්නේ. එයා එන තැන් වලට අපි යන්නේ ඒ ඇති. අපිටත් එක්ක. හරි. අපිටත් එක්ක ඒ ඇති. හොඳේ. හරිද? ඒ නිසා මොකද කරන්න ඕන? මේ දේශපාලනේ මේ සැරේ වෙනස් කරන්න පුළුවන්. දැන් අපි දන්නවා. හරිද? වෙනද වගේ නෙවෙයි. ඔක්කොම පෙළ ගැහිලා ඉන්නේ. දැන් සමහර අය යනවා අපෙන් එහෙම එනකොට සහෝදරයා රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොනව හරි කරයිද දන්නේ නැහැ කියලා. මුකුත් කරන්න බෑ. පරදිනවා. සාමකාමීව ගෙදර යනවා. හැබැයි අපරාධ කියන්නේ බෑ ගල් කැටයක්වත් අතින් ගන්න නැතුව ගෙදර යනවා. ඇයි? ඇයි? පරදිලා පුරුදු නැති මිනිහෙක් නෙවෙයිනේ. එක සැරේ පළවෙනි සැරේ නම් පරදින්නේ ආණ්ඩායි වැළපේ මොන ආණ්ඩද යනවා ගෙදර. එතන කට් එක නම මොකද්ද? නෑ පෙට්ටියට දාපු ඡන්දේ නේද ගණන් කරන තර මොනව හරි කරයිද? නෑ. ඡන්දේ පෙට්ටියට වැටිච්ච තැන ඉඳන් ගණන් කරලා ප්‍රතිඵල දෙන්නේ අපේ රටේ රාජ්‍ය සේවකයෝ 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නේ අද ජාතික ජන බල වේගයත් එක්ක තැපල් ඡන්ද බලන්න. ඊළඟ කියනවා පෙට්ටි මාරු කරයිද? පෙට්ටි මාරු කරයිද? පෙට්ටි මාරු කරයිද? ඡන්ද මධ්‍යස්ථාන හිස් පෙට්ටි එනකොට බාරගන්නේ පොලිසිය මහත්තයා. ඡන්ද පෙට්ටිය පුරවනකම් පෙට්ටිය ආරක්ෂා කරන්නේ පොලිසිය මහත්තයා. පුරවපු ඡන්ද පෙට්ටිය ගණන් කරන්න කච්චේරියට ගෙන එනකම් ආරක්ෂා කරන්නේ පොලිසිය මහත්තයා. ඡන්ද පෙට්ටිය ගණන් කරන මේසට හලනකම් ආරක්ෂා කරන්නේ පොලිසිය මහත්තයා. හිස් පෙට්ටිය ආපහු ආරක්ෂා කරන්නේ පොලිසිය මහත්තයා. අහන්නක පොලිසිය මහත්තයගේ යුනිෆෝම් එක නැති වෙලාවක පෙරේද ඡන්දෙ දුන්නේ කාටද කියලා. මාලිමාව. හරිද? ඒ නිසා ඡන්ද පෙට්ටියට වෙන්න මොකවත් ඉඩ දෙන්නේ නැහැ එතුමලා. එතුමලා මේක බලා ගන්නවා. ඒ වගේම අපි සහතිකයක් දෙන්න ඕනේ එතුමලට. එතුමලා හරියට රාජකාරී කරන්න මේ රටේ. හරිද? කිසිදු දේශපාලකෙක් ඉදිරියේ නැමෙන්නේ නැතුව තමගේ තනතුර, තමගේ යුනිෆෝම් එක, තමගේ තරුවේ පටිය ගෞරවය තියාගෙන රාජකාරී කරන්න පුළුවන් රටක් අපි පොලිසිය මහතුරුන්ට හදලා දෙන්න ඕන. අද අපේ රටේ අත්අඩංගුවට ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ පොලිසිය නෙවෙයි පළාතේ දේශපාලකයා. ඒක අපි අයින් කරනවා. හරි අපිට බේරගන්න හොරුත් නෑ, අපිට බේරගන්න අපරාධකාරයුත් නෑ. ඒ විතරක් නෙවෙයි අපේ රටට කුඩු වලින් විශාල ව්‍යසනයකට පත් වෙලා තිබෙනවා මේ පළාතේ. නේද? මේ ගම්මුල අහලා තිබ්බද කවදාවත් හෙරොයින් කියලා ජාතිය, මද්‍රව්‍ය කියලා ජාතිය? මේවා ටිකක් තිබ්බ ඔය මීගමුව, හික්කඩුව, මිරිස්ස වගේ සංචාරක පැතිකොළ ඉස්සර ටික ටික තිබ්බා. දැන් මේ ඈත ගම්වලට ඇවිල්ලා තියෙනවා. කොහොමද මේවා එන්නේ? මේවා පිටිපස්සෙ ඉන්න දේශපාලකයෝ. එහෙම නැත්නම් ඕගොල්ලෝ හිතන්න මුහුදෙන් ගොඩට ඇවිල්ලා බෝට්ටුවකින් ඒ කොඩු ටික දාගෙන මේ අරණ ගම්වලට ගේන්නේ කවුද? සමහර ඒවා ගේන්නේ മന്ത്രിලගේ වාහනවල, ඇමතිලගේ වාහනවල. හරිද? එනිසා මේ කුඩු වලට ගොදුරු වෙන්නේ මේ දේශපාලක තමයි මේවා පිටිපස්සෙ ඉන්නේ. අර පොල් ගහවල පොල්ගහවලර කුරුණෑගල පැත්තේ ආසන සංවිධායකෙක් අහුණා. කාගෙද? සජබි ආසන සංවිධායක. කුඩුව කුඩු තොගගණ ළඟ තියාගෙන. ඒවා තමයි ඡන්දවලට වියදම් කරන්නේ. මීගමුව පැත්තේ කුඩු කාගෙද දන්නෝනේ? අන්න එයාගේ කුඩු මීගමුවේ කුඩු. හරිද? පහුගියද ටීවී ඩිබේට් එකක් තිබ්බ දැක්කද? වේලු කුමාරයි දිගම්බරනි. දෙන්න එක පක්ෂේ. දෙන්න එක පක්ෂේ. හොඳට මතකද? එක පක්ෂ ඉඳලා එක්කෙනෙක් ගියා රනිල් ගාවට, අනිත් කෙනා ගියා සජිත් ගාවට. දිගම්බරම් කියන වේලු කුමාරට ඔයා බාර් කුමාර කියනවා. වේලු කුමාර දිගම්බරන්ට කියනවා ඔයා කුඩු දිගා. ඒ කියන්නේ එයා කියන මොකද? නුවරඑළියට කුඩු ගෙනියන්න එයා කියනවා. ඉතින් එයා ඉන්නේ සජම වේදිකාවේ. මතක තියාගන්න. මේ ඡන්දවලට ඔය සල්ලි පොම්ප කරන්නේ කුඩු ව්‍යාපාරිකයෝ, සංවිධානාත්මක අපරාධකාරයෝ. අපේ පොලිසිය මහතුරු දන්නවා මේවා. හැබැයි මොකද කරන්නේ? නීති ඉටු කරන්න ගියොත් එක්ක යාපනයට යන්න ඕන, එක්ක කංගසන්තුරේට යන්න ඕන, එක්ක කයිට්ස් වලට යන්න ඕන. එහෙම වෙලා තියෙනවා. අපි එහෙම නෙවෙයි. මේ කුඩු මද්‍රව්‍ය වලින් ලංකාව මුදව ගන්නවා. සහාතක වශයෙන් මේක අපි මර්ධනය කරනවා. හරිද? අපි කුඩු කාර්යයන්ට ණයත් නැහැ, බයත් නැහැ. මොකටද බය වෙන්නේ? ඉතින් පොලිසිය මහතුරුන්ට අපි
නීති ඉටු කරන්න පුළුවන් වාතාවරණ කදල දෙන්න. උසස්වීම හරියට දෙන්නම්, මාරුවීම හරියට දෙන්නම් නේද? යුනිෆෝම් එක එකට අවශ්‍ය ඇඳුම් පටිය සපත්තු දෙක නිසි කලට ලබා දෙන්නම්. බාටා එක වැඩි ගෙවන බටා එක වැඩි කරලා ගෙවන්නම්. මෙන්න මේ විදිහට මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අපි පොලිස් දෙපාර්තමේන්තුව ගෞරවාන්විත රැකියාව කරන්න පුළුවන් දෙපාර්තමේන්තුව බවට පත් කරන්න ඕන. ඇයි සාමාන්‍යයෙන් අපේ රටේ මහජනතාව චුට්ට පොලිසිය මාතෘත්වික චුට්ටි නිකන් ගැටුමක වගේ ඉන්නේ. ඒත් ඔයගොල්ලෝ හිතන්න සතිය පොලිසිය නැති වුණොත් මොකද වෙන්නේ? රට ඉවරයි. හරිද? ඒ නිසා මේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් කරන කාර්ය පේන්නේ නැහැ. ඇයි? කරනවනේ. ඒක වෙන්නේ නැහැ. නොකර හිටියොත් වෙන දේවල් පේන්න පටන් ගන්නවා. අඬ දබර ඇති වෙයි, වාහන පාරවල් වල හැප්පෙයි, අර එහියයි මෙහියයි කොළඹ වාහන හේට මෙහෙට දුවා ගන්නත් බැරි වෙයි. ද ලොකු කාර්යයක් කරනවා. ඒ නිසා අපේ රටේ නීති හා සාමය ආරක්ෂා කරගෙන ඉමිදී මේ පොලිසිය මහතුරු කරන කාර්යභාරයට නිසි වටිනාකම සහ ඇගැයීම දෙන ආණ්ඩුව තමයි ජාතික ජනබල වේගයේ ආණ්ඩුව. අපි මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ගේ ආරක්ෂාවට ආරක්ෂාව පිළිබඳ තරජනයක් තිබ්බොත් විතරයි පොලිසිය මහතුරු දෙන්නේ. කාට හරි කියනවන බුද්ධියංශ මෙන්න මෙයාට ආරක්ෂාව පිළිබඳ තරජනයක් තියෙනවා. ආ එතකොට අපි ආරක්ෂාව දෙන්නවා. එහෙම නැත්තම් දෙන්නේ නැහැ. දැන් මම පාර්ලිමේන්තුව අවුරුදු 24 මම කවදාවත් පොලිසිය මහත්තයෙක් මගේ ආරක්ෂාවට අරගන්නේ අවුරුදු 24. ඇයි? එහෙම මොකටද බය වෙන්නේ ජනතාවට? ජනතාවට බය වෙන්න ඕන ජනතාවගෙන් හොරා කවපු අය නේද? ඒ නිසා අපි කාට හරි තරජනයක් තිබුණොත් විතරයි පොලිසිය මාතෘ ආරක්ෂාවට